स्तुति कर लो आप यहाँ, स्तुति कर लो। हालेलुया, हालेलुया। अभी शुद्ध बाइबल ही जानो, मन युगे तभी, मन युगे तभी क्यों अभी न्यावसान युगे, अभी न्यावसान युगे तो। हालेलुया। ऐसा मां विश्वास करना देवियानुआं से दिए, देवियानुआं से ते दिए तो खाले वेलाब नमस्कारे गाउरो ए प्रशंसा दिन पता देवियानुआं से ते दिन दे पुरुद्वेत। हालेलुया, हालेलुया, हालेलुया। दिन पता इरिदा तो कितना करे देवियानुआं से ते दिए तो दावस से कट वेला वक्ति पे ना खले ये तो याद न्यामन बाइबले खाता कर रहा ये वक्ते में देवियाँ वहाँ से तबे पाव के लिए जीवित है तूला ये सहभागी कमा ओपे जीविते ऐतिवेवा के लम्बा प्रार्थना करना याद ना कर अदा मामा खाता करने ने स्वामी वहाँ से के वचन है उन्होंने से वचन है अभी हो गये चले जाएगा। हालेलुया। अबे जीविते अभियोगे अभी अभियोगिया केति अभियोगे थावे अत्येति अभी वह खेदवला थी बनो तारंगी का कहा समान अभियोगे आप तुल देव वचने इटा अनुकूल अब अभी तुल दिव्य इतु कारण मकात्त किये ने का अभी बालन में अभियोगे मकात्त चैलेंज किये लगिया उपदेश පුත්‍රයන්ට දුන්න උපදේශයක් මොකක්ද මේ අභියෝගය ඔබ බාර ගන්න යනවා මේ අභියෝගය තුල ඔබ සිටින් යනවා කියලා අපි එක ලේඛන පොතට ගියොත් මේ අභියෝගයට මූණ දෙන්න තාත්තා කෙනෙක් වශයෙන් සලමොන් රජුට දුන්න උපදේශය එක ලේඛන 28 වෙනි පරිච්ඡේදය 20 වෙනි පදයේ විතර අපේ අවධානය යොමු කරන්න යනවා තේමාව තමයි අභියෝගය ඔබේ ජීවිතයේ දිනපතා අභියෝගයන් වලට මූණ දෙනවා මූණ දෙමින් සිටිනවා ඉදිරියේ මූණ දෙන්න තිබෙනවා සලමොන් රජතුමාට මේ අභියෝගය බාර දෙද්දී සලමොන් රජතුමා මේ වචනේ තුල කුමක්ද කතා කරන එක ලේඛන පොතේ 28 වෙනි පරිච්ඡේදයේ විශ්වෙනි පදේ කියනවා තවද දාවිත් තමගේ පුත්‍රෝ සලමොන්ට කතා කොට නුඹ ශක්තිමත් වූ සංවිසිත ඒක ඉෂ්ට කරපන්න බය නොවන්න නොකල මෙන්න මක්සාද මාගේ දෙවියන් වහන්සේ වෙන දෙව් ස්වාමින් වහන්සේ නුඹ සමග වඩසේක ස්වාමින් වහන්සේ ගෘහේ මෙහෙය පිනිස සියලු කර්මාන්ත නිමවන තුරු උන්වහන්සේ නුඹෙන් ඉවත් ව නොවන සේක දැන් සලමොන් රජතුමාට මොකද්ද තිබුණු අභියෝගය චැලෙන්ජ් එක මොකද්ද දේව මාලිගාව ගොඩ නගන්න ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි නමුත් පුත්‍රේ ච තාත්තගෙනෙක් වශයෙන් මේ අභියෝගයට මූණ දෙන්න යද්දී පළවෙනි අංගය තමයි තාත්තා පුතාට කියන්නේ තවද දාවිත් තමගේ පුත්‍රෝ සලමොන්ට කතා කොට පළමුවෙන්ම මොනවද කියන්නේ පළමුවෙන්ම මොනවද කියන්නේ වචනේ තියා බලන්න වචනේ තියා බලන්න පළමුවෙන්ම මොනවද කියන්නේ කියන්නේ පළමුවෙන්ම මොකද්ද කිව්වේ ශක්තිමත් වෙන්න පළමුවෙන්ම මොනවද කියන්නේ චැලෙන්ජ් එකකට මූණ දෙන්න යද්දී මොකද්ද තියෙන්නේ ශක්තිය ළඟ ඉන්න කෙනාට කියන්නේ ශක්තිමත් වෙන්න ලගින් ඉන්න කෙනාට කියන්නේ ශක්තිමත් වෙන්න කියලා.
මම මේ කතා කරන ශක්ති ආත්මික දෙයක් අභියෝගයකට මුහුණ දෙන්න යද්දී ශක්තිය තිබිය යුතු දෙයක් ඒ තුල කරුණු තුනක් ඔබට පැහැදිලි කරනවා පළවෙනි කාරණාව තමයි ආත්මික ශක්තිය දෙවෙනි කාරණාව තමයි ශාරීරික ශක්තිය තුන්වෙනි කාරණාව තමයි ඇවිල්ලා ආත්මික ශක්තිය ශාරීරික ශක්තිය මානසික ශක්තිය හල්ලෙලුයා අභියෝගයකට මුහුණ දෙන්න යද්දී කාරණා තුන මොකද්ද ශක්තිය උතන ශක්තිමත් වෙලා ඉන්න ඕන මානසික ශාරීරික ආත්මික ශක්තිය මම කතා කරන ආත්මික දේ ශරීරෙත් තිබෙන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ මනසෙත් තිබෙන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රාණය තුන තිබෙන්න තෝන දෙවියන් වහන්සේගේ වචනේ මේ තුනම එකතැනක තිබිය යුතු දෙයක් මම මේ ශක්තිය ගැන කතා කරන්නේ ශාරීරික ශක්තියක් ගැන නෙමෙයි ශාරීරික ශක්තියට සම්බන්ධයි මානසික ශක්තිය සහ ආත්මික ශක්තිය හල්ලෙලුයා මොකද්ද කතාවේ ගොඩක් ශක්තිමත් වෙලා ශාරීරික ශක්තිය තියෙන කෙනාට මානසික ශක්තිය නැත්තම් වැඩක් නැහැ හල්ලෙලුයා මානසික ශක්තිය තියෙන කෙනාට ශාරීරික ශක්තිය තියෙනවා නම් වැඩක් නැහැ මම කතා කරන්නේ පරිපූර්ණ ශක්තියක් ගැන හල්ලෙලුයා මොන ශක්තියක් ගැනද ශාරීරික තිබෙනව ආත්මික ශක්තිය ශාරීරික මානසික ශක්තිය මේ තුනම එකට තියෙනවා හල්ලෙලුයා හල්ලෙලුයා මෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ පළවෙනි දේ තමයි දාවිද රජතුමා සලමොන්ට කියනවා ශක්තිමත් වෙලා ඉන්න දෙයකට මුහුණ දෙන්න ශක්තිය නැත්තම් වැඩක් නැහැ පොඩි දෙයක් ඇද්දී ශක්තිය නැත්තම් වැඩක් නැහැ පොඩි දේවල් ඇද්දී මිනිස්සු වැටල යන හේතුව පොඩි වචනයක් ඇද්දී දේවල් වැටල යන හේතුව මොකක්ද එයාට ශක්තියේ හීනකමක් තිබෙනවා මානසික හීනකමක් වෙන්න පුළුවන් ශාරීරික හීනකමක් වෙන්න පුළුවන් ආත්මික හීනකමක් වෙන්න පුළුවන් හාලෙලුයා කී දෙනෙක් ශක්තිමත් වෙන්න මොන දෙන්න සූදානම් ආමෙන් ස්වාමී ඔබට ස්තුති මේ වචනේ ඉදරම් කරන්න හාලෙලුයා මොකද්ද දේවදාසික වචන පළමුවෙන්ම කිව්වා ශක්තිමත් සිටින්න ඊට පස්සේ කිව්වා බය වෙන්න එපා කියලා අභියෝගයකට මුහුණ දෙන්න යද්දි මොකද්ද කියන්නේ? චැලෙන්ජ් එකක් තිබෙද්දි මොකද්ද කිව්වේ? බය වෙන්න එපා කිය. හාලෙලුයා. දෙවෙනි අංගය මොකද්ද? අභියෝගයකට මුහුණ දෙන්න යද්දි පළවෙනි අංගය ශක්තිමත් වෙන්න කිව්වා. දෙවෙනි අංගය තමයි බය වෙන්න එපා කිව්වේ. කාටද කිව්වේ? සලමොන් රජතුමාට තාත්තා කිව්වා බය වෙන්න යන්න එපා. බය වෙන්න. අපි බය විය යුතු එකම බය වීම එකම බය වීම තමයි බයිබලේ කතා කරන්නේ අපි බය වෙන්න ඕන අපේ සර්වබලධාරී දෙවියන් වහන්සේ. බය වීමේ ආත්මය අපි දෙවියන් වහන්සේ. හාලෙලුයා. මට නෙමෙයි හැමෝම සබාවක් ලෙස බය වෙන්න ඕන කාටද? දෙවියන් වහන්සේ. අතීත සබාවේ දෙවියන් වහන්සේ කෙරෙහි බය වීමේ ආත්මය තිබුණා. ඒක තමයි අතීත ස්වභාවයේ ඔක්කොම එකමුතු වෙලා එක සිතකින් එක ආත්මයක ඉදී. දැන් අය මේ ඉන්න අය ගොඩක් අය බය නැහැ. අපි දෙවියන් වහන්සේට බය වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව අපි වැඩ කරන්න යන්නේ නැහැ. බය වෙනවා කියන්නේ අපේ ජීවිතයේ ලොකු සුරක්ෂිතභාවයක් ඇති වෙනවා දෙවියන් වහන්සේට විතරක් බය වුණොත්. ඒ දෙවියන් වහන්සේට බය වෙන මිනිසෙක් කවමදාවත් නපුරු දෙයකට හිත යොමු කරන්නේ නැහැ. නපුරු දෙයකට අත තබන්නේ නැහැ අකීකරු වෙන්නේ ආමෙන් ආමෙන් හාලෙලුයා දෙවියන් වහන්සේ කෙරේ බය තවත් බය වර්ගයක් තියෙනවා ඒ බය දෙවියන් වහන්සේගෙන් නොවන බය තමන්ගේ ජීවිතේ කාරණා ඉදිරියේ සිද්ධ වෙන්න තිබෙන දේවල් ජීවිතේ මොනවද අභියෝගයන් මේ කාලේ ඔබේ ජීවිතේ මුහුණ දෙන්න ඔබේ ජීවිතේ මුහුණ දෙන අභියෝගයන් වලට ඔබ බය වෙනවා නම් ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි බව වචනේ එළිදරව් කරනවා.
Hallelujah. Hallelujah. කවුද මේ කියන්නේ මේ වචනේ තාත්තා කියන්නේ තාත්තා කොච්චර දේවල්ට අභියෝග වලට මුහුණ දෙන්න ඇද්ද එයාගේ ජීවිත කාලය තුලදී දාවිත් රජතුමා එයාගේ රාජ්‍ය පාලනය තුල එයාට ආපු යුද්ධ තුලින් ජය ගන්න දෙවියන් වහන්සේ ඔහුට හොඳ ආත්ම ශක්තියක් දීලා තිබුණා දේවිත් රජතුමා හොඳ ශාරීරික ශක්තියක් දීලා තිබුණා හොඳ මානසික ශක්තියක් දීලා තිබුණා ඔව් දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීත වෙච්ච දෙවියන් වහන්සේට බය වෙච්චා मनुष्य කොබන දෙයක් තුල ඔබ මේ මේ කාලය තුල ඔබේ ජීවිතයේ එක එක දේවල් වලට ඔබ මූණ දෙමින් සිටනවා සමහර දේවල් කියන්න බෑ සමහර දේවල් කියන්න පුළුවන් අභියෝගයන් වලට මූණ දෙමින් සිටනවා මම කතා කරන මාතෘකාව තමයි දෙවියන් වහන්සේගේ වචනයට අනුව අභියෝගය එහෙම නැත්නම් තවත් නිර්වචනයක් කතා කරනවා තරගයකට කැඳවීම ඒකට අපි කෝපද තරකයකට මුණ දෙන්න. අභියෝගයකට අපි මුණ දෙන්න. ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. බෝධියට කොච්චර ශාරීරික ශක්තියක් තියෙනවද යුද්ධවලින් සතන්වලින් කොච්චර ශක්තියක් තියෙනවද ශාරීරික ශක්තිය. බෝධියගේ ශක්තිය ප්‍රයෝජනයක් ඇති වුණා. ආ දාවිත් පොඩි ළමේ ආත්මික ශක්තිය ශාරීරික මානසික ශක්තිය තුලම දාවිත්ට තිබුණා. ඔහුගේ රාජ්‍යයට ඔහුගේ රටට ආපු අභියෝගයේ ජයගන්න ඔහුට තිබුණ හොඳ ශක්තිය. ආමෙන්. ආමෙන්. ඔර ශක්තියත් හොඳ පරිපූර්ණ ශක්තියක් තිබුණා. ශක්තිය නැති වුණ ගමන් මුණ දෙන්න බෑ. බය වුණ ගමන් මුණ දෙන්න බෑ ජීවිතේ. බයිබලේ 365 දවසෙම කිව්වත් එක පදයක් හම්බෙයි ඔබට දෙවියන් වහන්සේ පාය වෙන්න එපා කියලා. ආමෙන්. හාලෙලූයා. පාය වෙන්න එපා. උන්වහන්සේගේ වචනේ කතා කරනු ලබනවා. මේ ස්ථානයේ කියනවා බය වෙන්න එපා කියලා. යෝබ්තුමාගේ කාලේදී යෝබ් පොතව කියවල බලොත් 3:25. යෝබ්තුමා කියනවා මා බය වෙන දේ මට සිද්ධ වන්නේ. මා බයපත් කරන දේ මට සිද්ධ වෙනවා. ජීවිතේ වැරදි බිය කියලා තියෙනවා. බියක් ඇති වෙන්නේ ඇයි? මනුෂ්‍යයෙකුට නිතරම බිය ඇති වෙන්නේ බයක් ඇති වෙන්න හේතුව තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල සම්පූර්ණ නොවිසිදී දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සම්පූර්ණ ප්‍රේමය තුල පිරී සිටින කෙනා පරිපූර්ණ ප්‍රේමය තියෙන කෙනා බය දුරු කරනවා කියලා දේව වචනේ කතා කරයි ප්‍රේමය සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරනවා අපේ වැරදි බිය දුරු කරනවා දේව වචනේ තුල කතා කරනු ලබනවා බය වෙන්න එපා කියලා ජීවිතේ අභියෝගයකට චැලෙන්ජ් එකකට මුහුණ දෙද්දී අපිට එද්දී අපි ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා බය වෙන්න එපා තුන්වෙනි කාරණේ කැළඹෙන්න එපා කියලා කියනවා හාලෙලූයා දැනටමත් එහෙම වෙලා තියෙන කියලා මම දන්නේ දෙවියන් වහන්සේ දන්නාසේ හාලෙලූයා බයිබලේ සලමොන් රජතුමාට තාත්තා කිව්වා කැළඹීමටපත් වෙන්න එපා උන්වහන්සේගේ වචනේ කියනවා කැළඹීමට පත් වෙන්න එපා කියලා තුන්වෙනි කාරණේ මක් නිසාද මගේ දෙව් ස්වාමින් වහන්සේ වෙන දෙව් ස්වාමින් වහන්සේ සමග සමග නුඹ වෙනසේක ස්වාමින් වහන්සේ ගෘහේ මෙව ගෘහේ මේ යපිනිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ආක්ව නොවනසේක අභියෝගයකට මුහුණ දෙද්දී දුවා ස්වාමින් වහන්සේ අභියෝගය ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්නවා හාලෙලූයා වල විශ්වාසයක් තියෙන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ස්වාමින් වහන්සේ මාත් සමග සිටින බව වැඩේ ඉවර වෙනතුරු ස්වාමින් වහන්සේ මාත් එක්ක අයින් වෙන්නේ නැහැ කියලා මම දන්නවා ආමෙන් හාලෙලූයා උන්වහන්සේ ඉදිරියේ කියනවා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන මේ ගෘහයේ වැඩ ඉවර වෙනකන් ස්වාමින් වහන්සේ නුඹත් එක්ක ඉඳියන නුඹට පීඩ වෙද්දී
ඔබ ජීවිතේ මේ මොහොතේ මොන අභියෝගයකට මුහුණ දෙනවද ඔබ දන්නවා මේ ජීවිතේ මොනවද ඔබ මුහුණ දෙන අභියෝගය කියලා නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඒක ඒකට මුහුණ දීලා ඒක නිමවන තුරු දෙවියන් වහන්සේවත් එක්ක ඉන්නවා ආමෙන් හාලෙලූයා නිමවන තුරු ඔබත් සමග ඉන්න යනවා කියලා උන්වහන්සේගේ වචනේ පැහැදිලි ලෙස කතා කරනු ලබනවා හාලෙලූයා ඒ නිසා උන්වහන්සේගේ වචනේ අපි බලන්න යන්නේ ඊළඟ කාරණා දාවිද ජීවිතයේ ආපු චැලෙන්ජ් බැලුවා ගීතාවලිය 40 වෙනි පරිච්ඡේදයේ එයා මූණ දුන්නු ආකාරයට පැමිණුණු දේවල් කොච්චරද කියලා ගණන් කරන්න බෑ කියලා කතා කරනවා 42 වෙනි පදේ ගීතාවලිය 40 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා මක් නිසාද ගණන් නැති ඌදුරු වටතරුන් ලදෙමි හිස නගන්ට බැරි තරම් මාගේ අයිතිකම් මා පිට පැමුණුනේ ඒවා මාගේ හිස කෙස් වලට වඩා වැඩිය මාගේ සිතද මා හැර ගියේ හාලෙලූයා දැන් ඔහුට පැමිණුණු එහෙම නැත්නම් ඔහුගේ තවත් විවරණවල කතා කරනවා ඇස් නොපෙනෙන තරම් ගණන් නැති ඌදුරු ඔහුගේ ජීවිතේ වට කරනු ලැබුවා මොකද්ද ඌදුරු ඉදලේ චැලෙන්ජ් එකට ගමු මන්න කැමති ඕන අභියෝගයකට මූණ දෙන්න මම කැමති හාලෙලූයා මම මූණ දෙනවා කාන්ත එක්කද දෙවියන් වහන්සේට අභියෝගය වලට මූණ දෙන්න චැලෙන්ජ් හාලෙලූයා ඔබත් මූණ දෙන්න හාලෙලූයා ඔබේ ජීවිතය තුල ඔබ කතා කරන ලබනවා ගණන් නැති තරම් දේවල් ඔබේ ජීවිතයට පැමිණුණා චැලෙන්ජ් ආවා අභියෝගය ආවා දේවල් වලට මූණ දුන්නා ගණන් නැති දේවල් වලට මූණ දුන්නා නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ හැම දෙයකින් මූණ ජය දීලා තිබෙනවා ආමෙන් හාලෙලූයා අභියෝගයක් මූණ දෙද්දී බලවෙන එක මොකද්ද අපිට තිබිය යුත්තේ දෙවෙනි එක බය වෙන්නෙම තුන්වෙනි එක කැළඹීමටපත් වෙන්න. අභියෝගයකට මූණ දෙද්දී තවත් අවශ්‍ය දේවල් තිබෙනවා අපිට. අපේ ජීවිතේ කවුරු වරි අපේ ජීවිතේ අභියෝගයක්. කවුරු අභියෝගයක් දුන්නොත් ඒකට අපි කොහොමද මූණ දෙන්නේ? යම් කිසි අභියෝගයක් ඔබේ ජීවිතේ මූණ දෙමින් සිටිනවා. ඒක අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒක ඔබ ඉගෙන ගන්න ශේෂ්ත්‍යක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ආත්මික ගමන වෙන්න පුළුවන්. ජීවිතේ හෙල්ත් එක ගැන වෙන්න පුළුවන්. නීති ભેදයක් වෙන්න පුළුවන්. මොන වගේ අභියෝගයක් ඔබේ ජීවිතේ තාවා ඒ අභියෝගය කවුරු හරි අභියෝගයක් දුන්නාම ඒකට අපි කොහොමද ෆේස් කරන්නේ? කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? හාලෙලූයා හිත උපදේශ 15 වෙනි පරිච්ඡේදයේ 31 32 පදවලට අපේ අවධානය යොමු කරන්න යන හිත උපදේශ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 31 32 පදවල කතා කරනවා ජීවනදායක අවවාදයේ අසන කන ප්‍රඥාවතුන් අතරේ පවති ගුරුකම් එපා කරන්න තමගේ ප්‍රාණය සුළු කරන්නේ ඒ අවවාදයේ අසන්න නුවණ ලබන්නේ හාලෙලූයා අදුම ප්‍රතිසත්‍යයක් තමයි වර්තමානයේ අපි දකින්නේ අවවාදයක් කියන එක මොන විදියටද ඔබ කල්පනා කරන්නේ ඉතින් අවවාද අවවාදයක් කියන එක මොකන්ද බයිබලේ කතා කරන්නේ ඔබට ඒක ගැන මොනවද අවබෝධය තියෙන්නේ බයිබලයේ කතා කරනවා වෙනත් දේවල් නෙමෙයි ජීවනදායක අවවාද මොනවාද ජීවනදායක අවවාද සත්‍යතාවයේ තුල එන කවුන්සලින් එක සත්‍යතාවයේ තුල එන උපදේශය බයිබලයේ තුල කතා කරන ලබනවා අසනකා යම් කිසි අභියෝගයකට නීතිමය දෙයකට මූණ දෙන්න යද්දී ඔබ උපදෙස් ගන්න මොනවාගේ තැන්
නීති මේ සම්බන්ධ වෙන්නා නොයිස් අපි උපදේශ ගන්න යයි අභියෝගයක් ඇවිල්ලා තියෙනවා ලෝයකින් අපි ගන්නවා මොනවද උපදේශ අපි මූණ දෙන අභියෝගයේ ජය ගන්න ආමෙන් සෞඛ්‍ය සම්බන්ධව අභියෝගයක් ඇවිල්ලා තියෙනවා නම් අපි කාගෙන්ද උපදේශය ගන්න සෞඛ්‍ය සම්බන්ධ වෙන්න වෛද්‍යවරු අධ්‍යාපනයේ සම්බන්ධව උපදේශයක් ගන්න අවශ්‍ය නම් මොකද කියන්නේ කාගෙන්ද අපි ලබන්නේ අධ්‍යාපනයේ අපේ ජීවිත අධ්‍යාපනයේ සාර්ථක කරගන්නද උන්වහන්සේගේ වචනේ සඳහන් කරන ලබන ජීවනදායක අවවාදයේ අසන කන ප්‍රඥාවතුන් අතරේ පවතු ආමේ අවවාදේ අවවාදයට ප්‍රේම කරද්දී එයා දැන ගැනීමට ප්‍රේම කරන හාලෙලුයා එයා අවවාදයට ප්‍රේම කරද්දී මොනවටද කරන්නේ දැන ගැනීමට ප්‍රේම කරන හාලෙලුයා බයිබලයේ කියනවා අවවාදයේ කියන එක කවුන්සලින් කියන එක තමයි ජේසුස් වහන්සේගේ ජීවිතයේ තිබුණා ස්පිරිට් ඔෆ් කවුන්සලින් කියලා එසාය 11 පරිච්ඡේද 2 පද අවවාද කාලේ නපුරු බැවින් දවස්පත අවවාද කරන්න දවස්පත අවවාද ඕනද නැද්ද ඕන අවවාද ගොඩක් අවවාද අවවාද අසන කන් මොකද්ද අසනය අවවාදයේ අසන බයිබලයේ කියනවා ජීවනදායක අවවාද අසන කන ප්‍රඥාවතුන් අතරේ පවතින අවවාදයක් අපි කරන්නේ බයිබලයේ තියෙන උපදේශ අපි ගන්නෙ අපි කරන වැඩේ සාර්ථක කරගන්න. ආමෙන් කියමුද? උපදෙස් නැතුව හදන සැලසුම නිසරොයි කියන බබයි. උපදෙස් නැතුව හදන ගයක් බලන්න. උපදෙස් නැතුව හදන බිල්ඩින් එකක් බලන්න. උපදෙස් නැතුව හදන පවුල් ජීවිතයක් බලන්න. උපදෙස් නැතුව හදන නීතිමය. උපදෙස් නැතුව හදන හෙල්ත් එක. උපදෙස් නැතුව. හාලෙලූයා. මන්ත්‍රීවරුන් රාශියක් උපදෙස් රාශියක් කරුණුකටගෙන රැකවරණයක් තිබෙනවා කියලා කතා කරනවා මේකේ තිබෙන දේවල් මිල කරන්න බැරි දේවල් අපේ ජීවිතේ සලමොන් රජතුමාම 3000 වැඩි ආසන්නව ලියලා තියෙනවා උපදෙස් වාක්‍ය විතර සලමොන් රජතුමා පමණ ඒකෙන් අපිට කොච්චර ප්‍රයෝජනවත් වෙලාද මටන ගොඩක් ප්‍රයෝජනවත් වෙලා මොකද අවවාදයට ප්‍රේම කරනවා අවවාද කරන්නේ බයිබලයේ තුල කතා කරනු ලබනවා අවවාදයේ සහ උපදේශයේ එපා කරන මනුෂ්‍යයා තමගේ ප්‍රාණය සුළු කරන්නේ බයිබලයේ කතා කරනවා උපදේශ දේශ කරන අම්මගේ වෙන්න පුළුවන් තාත්තගේ වෙන්න පුළුවන් පාස්ටර්ගේ වෙන්න පුළුවන් දෙන අය එපා කරනවා නම් එයාගේ ප්‍රාණය විසින් සුළු කරනවා එකiate යා විසිත්ම යාගේ ජීවිතය සුළු කරගන්න. හාලෙලූයා. සුළු කරගන්න. පඩ කියන්න මාතරින් කොච්චර ළමයි ඔබ කියන දේ ආහාරන්ත උපදේශයක් අම්මා තාත්තා උපදේශයක් දුන්නොත් කී දෙනෙක් කහනවද මෙතනින්? ප්‍රාණය කොයි තැනද තියෙන්නේ? හාලෙලූයා. කී දෙනෙක් කහනවා? අවවාදයක් අනුශාසනාවක් කරොත් කී දෙනෙක් අහලා ඒ තුන ජීවත් වෙනවද ඒ තුන ජීවත් වෙන්නේ නැතු ඉන්නවද හාලෙලූයා වචනේ තුල කතා කරනු ලබන්නේ ගුරුකම අවවාදයක් අනුශාසනාවක් කරද්දී ඒක එපා කරනවා නම් තමගේ ප්‍රාණය සුළු කරනවා ඒක අසන මිනිසයා කවුරු හරි ඒක අහලා ඒක ජීවත් වෙනවා නම් ඒ අවවාදයේ අසන්න නුවණ ලබන්නේ අවවාද අසද්දි මොකද්ද ලබන්නේ නෝනද අවවාදය දෙද්දි දැන් ඉන්න ළමයි අම්මා එකක් දුන්නොත් තා දුව තුනක් දෙන්න අම්මා මොකක් හරි තාත්තා හරි එකක් කිව්වොත් හතර පහක් කියන එච්චරට පරිණතයි අවවාදයක් කියන එක ඉතාමත් වැදගත් කාරණා ජීවිතේට යම් දෙයක් වලට මූණ දෙන්න යද්දී මොකද්ද අපේ පරාජය වෙන්නේ හංගගෙන මූණ දෙන්න බෙදා ගන්න කැමති නැහැ. හංගගෙන වැඩ කරන්න. හාලෙලූයා. බෙදා ගන්න යන විවෘත වෙලා ඉන්න කෙනා හොඳ දෙයක් ලබනවා. නැත්නම් හංගගෙන තමයි වැඩ කරන්නේ. හාලෙලූයා. අවවාදයක්.
දැන් බලන්න වර්තමානයේ පාසලේ ගුරුවරයෙක් අවවාද කරපුවම මොකද්ද අපි ටීවීවල දකින්නේ ළමෙක්ට කොයි කොයි තැනකද මනස හදවත් ළමයිගේ තියෙන්නේ කොයි තියෙද ගුරුවරයෙක්ට ගහන සයිස් එකක් ඉතනල්ල පාවිච්චි කරන තැනතර තමයි හාලෙලුයා ඒ තැනටපත් වෙන්න ළමයි එතන ආවම ඒක පාවිච්චි කරන්න හාලෙලුයා බයිගරිමන් නෙමගේ මගේ නෑ දැන් බලන්න ස්වාමීන් වහන්සේගේ වචනේ අවවාදයක් කියන කෙනා සුවර්ෂොත් බයිබලේ කතා කරනවා එයා සෑහෙන්න උගලකට අහුවෙයි සුවර්ෂොත් ඒක බයිබලේ කතා කරනවා අවවාදේ පා කරලා ඒ වලින් ඈත් වෙන යන අවවාදය දෙන්නේ දරුවකට කොට මම දෙන්නේ අවවාදය තුල ජීවත් වෙන හාලෙලුයා මම මගේ අම්මට තාත්තට මම කී කරුලියට අම්මා කියන්නේ ආනෝ මගේ ස්වර්ගික තාත්තා කියන්නේ මම අහනවා ඒ තුල ජීවත් වෙලා තමයි මම දෙන්නේ ජීවත් නොවී ඒ දේ කරන්නේ නැහැ හාලෙලුයා අවාදයේ තුල ජීවත් වෙලා තමයි ඒ දේ කරන්නේ දැන් ස්වාමීන් වහන්සේගෙතේ ඔබ යම් කිසි දෙයකට මූල දෙති අධ්‍යාපනය කොහරි මෙව කරන බලන්න අනිත් අය කොහොමද ඒවතුලී සාර්ථක වෙලා ඉදිරියට ගියේ? ඒ අයගෙන් අවවාද අනුශාසනා ගන්න. ඒකේ සාර්ථකත්වයක් තියෙනවා. බයිබලයේ කියනවා ඔබ ඥානවන්තයන් කැපියන්න එවිට ඔබ වඩා ඥානවන්ත වන්න. ඒ අය අනුව යන්න. කාමද ආශ්‍රය කරන්නේ කියලා හැසිරීමෙන්ම දකින්න පුළුවන්. කාත් එකද කතා කරන්නේ කියලා හැසිරීමෙන් දකින්න පුළුවන්. ළමයි. හාලෙලුයා. අතේ ඩග්ගාල අල්ල ගන්න පුළුවන් ළමයි මාක්ස් අදෙද්දි ළමයි ජීවිතේ වෙනස් වෙද්දි පත් තේරෙද ඔයා කොයි හරි දෙයක් වැරද්දක් යක ජීවිතය අරගෙන ඒක හිමිට විසඳ ගන්න. හාලෙලුයා. හාලෙලුයා. දැන් උන්වහන්සේගේ වචනේ අපිට කතා කරනු ලබනවා. අවවාද අනුශාසනා අපි බෝඩ දෙන අභියෝගයන් වලට අවශ්‍යද නැද්ද? මම මේක ගොඩාක් ඉගෙන අවුරුදු තුනමාරක් ඉගෙන ගත්ත දෙයක්. ස්ප්‍රීට් ඔෆ් කවුන්සලින් කියන මාතෘකාව අවුරුදු තුනමාරක් ඉගෙන ගත්ත ඒ සම්බන්ධ ඒක ගොඩාක් වැදගත් කාරණා. ඒක ඉතාමත් වැදගත් කාරණා. ඒක මට අවශ්‍යම දෙයක්. දෙවියන් වහන්සේගේ ආත්මයේ ස්පිරිට් ඔෆ් කවුන්සලින් කියන්නේ සුද්ධ ආත්මය. හාලෙලුයා. සුද්ධ ආත්මය. විශේෂඥ කෙනෙක්ගෙන් උපදෙස් ලබන්න අපේ යනවා ගිහිල්ලා දෙන්න ඕන ඒ උපදෙස් වලට එක පැයක් ඇතුළත 25000ක් ගෙවන්න. කවුන්සලින් ලබාගෙන යම් දේවල් ලබා. මේක ඉතින් නිකන් තියෙන්නේ. මේක කොච්චර දේවල් අපිට ගන්න තියෙනවා. මේක සුදාත්මන වහන්සේ ඉදරව කරපු නිසා අපි කොච්චර බේරලා තියෙනවද මේ වචනේ නිසා. හාලෙලුයා. කතා. යම් කිසි සාර්ථකත්වයට යන්න නම් ඒ අයව ඔබ ඒ අයගේ අවවාද අනුශාසනා ගන්න ඕන. හාලෙලුයා. සාර්ථකව ගත කරගුව. අද අපි මේ ධෛර්යමත්කම කියන තේමාව අපේ ජීවිතයට ගන්න අපිට කලින් හිටපු අපි ආදිතියෝරු කොහොමද එයාලා මුණ දෙන්නේ? ඒව තමයි අපේ ජීවිතේට ආදර්ශයක්. අපේ තාත්තලා කොහොමද ආදිතියෝරු ඒ කාලේදී මුණ දුන්? ඒ අභියෝගයන් තුළට එයා මුණ දීලා කොහොමද ජයගත්තේ? කියන මාතෘකාව මේ යටතේ තමයි අපි කතා කරන්නේ. අපි ගියොත් කොරන්ති පොතට දෙවෙනි කොරන්ති පොතේ අපි යන 13 වෙනි පරිච්ඡේදයේ මෙතට 8 වෙනි පදේ දෙවෙනි කොරන්ති පොතේ 13 8 වෙනි පදේ කියනවා මක් නිසාද සැබෑ උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්න අපට බැරිය. හාලෙලුයා. මේ වචනේ කතා කරන ලබන මක් නිසාද සැබෑ උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්න අපිට බැරිය. අපිට සත්‍යතාවයේ උදෙසා පෙනී සිටනවා මිස යුක්තිය උදෙසා පෙනී සිටනවා මිස ඊට විරුද්ධව අපිට වැඩ කරන්න පුළුවන්ද? බැ. අපි ඉන්නේ සත්‍යතාවයේ උදෙසා චැලෙන්ජ් වලට මුහුණ දෙන්න. ආමෙන්. සත්‍යතාවයේ උදෙසා මුහුණ දෙන්න අපි සිටින්. හාලෙලුයා.
උන්වහන්සේගේ වචනේ කියන අපිට සත්‍යතාවයේ උදෙසා මිස සැබෑ උදෙසා මිස සැබෑවට විරුද්ධව කරන්න අපිට කිසිවක් බෑ. එහෙනම් ජය ගලවණයක් අභියෝගයකට මුහුණ දෙන්න අවශ්‍යයි උපදේශය. හතරවෙනි කාරණේ මොකද්ද? අපේ අභියෝගයන් වලට චැලෙන්ජ් වලට අපිට මුහුණ දෙන්න මොකද්ද අපිට අවශ්‍ය? උපදේශය. උපදේශ අපේ ජීවිතයට වැඩි කරගන්න තරමට චැලෙන්ජ් එක සාර්ථකයි. උපදේශ වැඩි කරගන්න තරමට අපිට එන අභියෝගය සාර්ථක නැද්ද? ආ සාර්ථකයි. සාර්ථකයි. දැන් බලන්න අපි පොඩ්ඩක් කල්පනා කරමු. අපිට එන අභියෝගයන් වලට අපි පරාදුන්නේ කොතනද? අපේ ශක්තිය නැතුව ගියා. අපි බය වුණා. කැළඹීමටපත් වුණා. මේවා වෙද්දි මොකද්ද වෙන්නේ? අපේ චැලෙන්ජ් එකට මූණ දෙන්න බැරි වෙන අභියෝගය. හාලෙලූයා. මම ඉගෙන ගන්නවා එකෙක්ෙන්. එයා හරි අමුතුම කෙනෙක්. එයා කැමති අභියෝගය අරගෙන ඒකට මූණ දෙන්න ඕන. සාමාන්‍ය අභියෝග වලදී නෙමෙයි අර මූණ දෙන්නේ. අභියෝගය අරගෙන ඒකට මූණ දෙන්න. හාලෙලූයා. අභියෝගයේ කියන්නේ සේමිසි අභියෝග නෙමෙයි. ඒවා අරගෙන ඒකට මූණ දෙනවා. හාලෙලූයා. සේවියත් අභියෝගයක් තමයි. චැලෙන්ජ් එකක් තමයි. හාලෙලූයා. ඔබ කරන සේවියත් චැලෙන්ජ් එකක්. හැම දෙයකටම දවස් පතා අපි අභියෝගයන්ට උඩට මූණ දෙනවා. නැත්ද? අපි රැකියා කරන තැන මූණ දෙන්නේ නැද්ද? අපි පාසලේ මූණ දෙන්නේ නැද්ද? සේවය තුල මුණ දෙන්නේ නැත්ද? හැමදාම අපි මුණ දෙන්නේ. මේක තමයි මගේ මෙඩිටේෂන් එක. මේක තමයි මගේ භාවනාව. මෙනෙහි කිරීම. මම ස්වාමීන් වහන්සේගේ වචනේ. මෙනෙහි කර. පළවෙනි එක. ශක්තිය. ආත්මික, ශාරීරික, මානසික. දෙවෙනි එක. බය වෙන්න එපා. දෙවෙනි එක මොකද්ද? තුන්වෙනි එක. බයවෙන්න එපා, කැළඹෙන්න එපා. හතරවෙනි එක උපදේශය. අභියෝගයකට මුහුණ දෙන්න. තව කාරණා තියෙනවා. මේ කාරණා හතර විතරයි මම අද කතා කරන්නේ. හාලෙලූයා. දැන් චැලෙන්ජ් එකට මුහුණ දෙන්න පුළුවන් අදින්න. සලමෝන් රජතුමාට දුන්නු අභියෝගය එයා ජයගත්තද? ඔව්. තාත්තා කියපු විදිහට දේවමාලිකාව හදලා නිම කරා. එයා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමදලද? ශක්තිමත් වුණා. එයා බය වුණේ නැහැ. කැළඹීමටපත් වුණේ නැහැ. දෙවියන් වහන්සේ විශ්වාස කළා. හාලෙලූයා. අද ඉඳන් මගේ ජීවිතේට එන හැම අභියෝගයක්ම කාත් එක්කද මම මුහුණ දෙන්නේ? දෙවියන් වහන්සේ මාත් එක්ක. මම ශක්තිමත් වෙනවා, ධෛර්යමත් වෙනවා, මම කැළඹීමටපත් වෙනවා. මගේ ජීවිතේ මට තියෙන අභියෝගෙ මම මුහුණ දීලා ජය ලබනවා. කොහොමද? දෙක කොරින්ත පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි සත්‍යතාවයේ ලෙස අපි මුණ. හාලෙලූයා. සත්‍යතාවයේ ලෙස මුණ දෙන්න.